ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර 5ක්ද 6ක්ද යන්න නිශ්චිත කර තීන්දුවක් ලබා දෙන තෙක් ඉදිරි ජනාධිපතිවරණයේ පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විවාහ කිරීම අද ආරම්භ කෙරුණා. සිටි ලෙනව නමැත්තෙකු විසිනුයි මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ. පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී වැඩබලන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මහත්මිය සඳහන් කළේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලයේ වසර 5ක් ලෙස පැහැදිලි බවයි. එමෙන්ම මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටද ඇය මූලික විරෝධතා මතු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් මතුවන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක්කේ පහළ අධිකරණවලට පමණයි. එනිසා මෙම පෙත්සම්කරුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් හැකියාවක් නැහැ. පෙත්සම්කරු ප්‍රශ්න කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රතිපාදන පාර්ලිමේන්තුව අනුමත කොට නීතියක් බවට පත්ව තිබෙනවා. එවැනි නීතිගත වූ කරුණකට එරෙහිව කිසිදු අධිකරණ නඩු පැවරීමේ හැකියාවක් නැහැ. එසේම පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ කෙසේදැයි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔහුගේ පෙත්සම පදනම් විරහිතයි. එම නිසා අදාළ පෙත්සම විභාගයට නොකෙනම නිෂ්ප්‍රභ කරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි වැඩබල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා සිටියා. අනතුරුව අතරමැදි පාර්ශ්වයන් වෙනුවෙන් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ ජාතික ජනබලවේගය පෙත්සම් ඉදිරිපත් කිරීම සිදු කළා. අනතුරුවාදිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය තුළින් 32 වකන්තිය සංශෝධනය කර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩු කර තිබෙන බවයි. දින 3ක විවාදයකින් පසුව පාර්ලිමේන්තුව එය සම්මත කළ බවත් පාර්ලිමේන්තුව සම්මත කළ නීතියකට එරෙහිව නඩු පැවරීමකට හැකියාවක් නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා. මීට අමතරව තවත් පාර්ශ්ව කිහිපයක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීම සිදු කළා. පසුව පෙත්සම්කාර සීඩී ලෙනව මහතා පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටමින් කරුණු දැක්වීමක් සිදු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පටහැනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 අනුව ජනාධිපතිවරයාගේ නිල කාලයේ වසර 6ක් බව මා සඳහන් කරනවා යනුවෙන් ඔහු අධිකරණයට කියා සිටියා. අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසුරි මහතා ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ ජනාධිපතිවරණයේ පැවැත්වීමෙන් ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද යන්නයි. ස්වාමීනි, ජනාධිපතිවරයාගේ නිල කාලයේ වසර 6යි. එනිසයි මෙම නීති විරෝධී ජනාධිපතිවරණයට මම නඩු පැවරුවේ යනුවෙන් ඔහු සඳහන් කළා. අනතුරුව යළි ප්‍රශ්නයක් නැගූ විනිසුරු විජිත් කේ මලල්ගොඩ මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔබ එය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් පෙත්සම්කරු සඳහන් කළේ නැහැ ස්වාමීනි යනුවෙනි. අනතුරුව විජිත් මලල්ගොඩ මහතා පෙත්සම්කරු අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ නිල කාලයේ සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තිබුණා නම් ඒ අභියෝග කළ යුතුව තිබුණේ එම අවස්ථාවේදී බවයි. ඔබ එම අවස්ථාවේදී එසේ නොකොට දැන් අධිකරණයට පැමිණ ඉල්ලීමක් කිරීම පදනමක් නොමැති බවද සඳහන් කළා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ පදනමක් අනාවරණය නොවන බැවින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවයි. මෙම පෙත්සම්කරු විසින් 2019 වසරේ මේ ආකාරයෙන් නඩුකරයක් ගොනු කිරීමට පියවරගෙන තිබියදී ඒ බව සඳහන් නොකොට යලිත් ඒ හා සමාන නඩුකරයක් ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයේ කාලය නාස්ති කිරීමක් සිදු කරන බවත් හැඟී යන බැවින් පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් මසක් තුළ අධිකරණයට ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කළා.